ජාත්‍යන්තර යෝග දිනයට තව දවස් 10යි. දියවැඩියාව සඳහා සුදුසු සරල යෝගාසනයක් අපි ඉගෙන ගමු. පළමුව මේ ආකාරයට ඉන්නවා. මේ ආසනයට අපි කියන්නේ, අද කරන යෝගාසනයට අද කියන්නේ වජ්‍රාසනය කියලා. පාද දෙක පිටිපස්සට නමනවා. හෙමිහිට දනහිස් දෙක ඉදිරියට තියලා පාද පිටිපසට ගෙනියලා මේ විදිහට කඳ ඍජුව තබා ගන්න. ඍජුව තබාගෙන හොඳ හුස්මක් ගන්නවා. මේ ආකාරයෙන් හොඳ හුස්මක් අරගෙන හුස්ම යවන ගමන් කොන්ද නමන්නේ නැතුව හෙමින් හෙමින් ඔබ පාත් වෙන ඔබේ තට්ටන් යුගලය විලුඹ මතට ගෙන එනවා. හොඳින් හරි බරි ගැහිලා විලුඹ මත ඔබේ තට්ටන් යුගලය තබා ගන්නවා. ඉන්පසු අත මේ ආකාරයට ගෙනවිත් ස්වල්ප මොහොතක් දැස වසාගෙන ඔබගේ හුස්මට සිත යොමු කරනවා. ඒ වගේම ඔබගේ උදරය උස්පහත් වීම, පිම්බීම, හැකිලීම මෙන්න මේකට ඔබගේ සිත යොමු කරා ගන්න. ඔබට හැකිතාක් පමණ වේදනාවක් නොදැනෙන තාක් මේ ආසනය ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ ආසනය වජ්‍රාසනය කියලා නම දීලා තියෙන්නේ, වජ්‍ර කියන්නේ දියමන්තියක්. දියමන්තිය ඔබ දන්නවා හොඳින් ආලෝකය දෙන, දීප්තිය දෙන ඛනිජ ලවණයක්. අපි දැන් බලමු මේ ආසනයේ මිදෙන්නේ කොහොමද කියලා. නැවත ඇස් ඇරලා පෙර පරිදි හෙමිහිට ඔබ පැත්තකට මේ විදිහට අත තියලා නැමිනවා. ඉන්පසු පාද දෙක ඉතා සංයමයෙන් දිගාරිනු. දැන් සියුම් වේදනාවක් එහෙම පාදවල තියෙනවා නම් හෙමින් මෙහෙම නලවන්න පුළුවන්. එතකොට මේ ආසනය කීප වතාවක්ම ඔබට පුහුණු කරගන්න පුළුවන්. වැදගත් වෙන්නේ මේ ආසනය පුහුණු කිරීමේදී ඔබගේ කඳ හරි ඍජුව කෙලින් තබා ගැනීම. කොන්ද නමලා මේ ආසනයට පැමිණීම සහ ආසනයෙන් මිදීම සිදු නොකළ යුතු වෙනවා. මේ ආසනයත් ඔබට දිවෙඩියාවේ මිදීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා ඇති. හැබැයි ඒ වගේම ඔබ වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕන. ඔබට නිර්දේශ කරලා තියෙන ඖෂධ නියම මාත්‍රාවෙන් ක්‍රමානුකූලව පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ඔබේ ව්‍යායාමය හරියට කරන්න ඕන, ආහාර පාලනය කරන්න ඕන. ඒ වගේම ජින්සොමින් වැනි අතිරේක ඖෂධත් ඔබ නිසි පරිදි ලබා ගන්නවා නම් දිවඩිය රෝගයේ පාලනය කිරීම ඔබට ඉතාමත් පහසු වෙනවා.